සෞභාග්‍ය දක්ම කුෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ කුෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 228ක මුදල් වෙන් කරලා තියෙනවා ගොවීන් වෙත සහන ලබා දීම සඳහා කුෂිකර්ම සංවර්ධන වැඩසටහන සහ ඒ යටතේ වන මුම්බෝග සම්බන්ධීකරණ වැඩසටහන යටතේ ගොවීන් පිටා විශාල ප්‍රමාණයක සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා उदाहरण ගත්තොත් රුපියල් මිලියන 108ක් වෙනකන් ගොවීන්ට 50% දායකත්වයට සහ ගොවියා විසින් සපයා ගන්න බීජ සඳහා මුදල් ලබා දෙනවා ඒ යටතේ හෙක්ටයාර 18332ක ප්‍රමාණයකට ගොවීන්ට බීජ ලබා දීම සඳහා කටයුතු කරනවා මෙතනදී විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා අපි නව ප්‍රදේශවලත් මුවගාව ප්‍රචලිත කරන්න ඒ වගේම තමයි මේ වැඩසටහන යටතේ ලංකාවේ අපිට තියෙන ලොකුම අභියෝගයක් තමයි බීජ අවශ්‍ය මොහොතේදී සපයන කියන එක. මේ සඳහා අපි ගොවීන්ට ප්‍රාදේශීය මට්ටමේ තමන්ගේ ගොවිපළ මට්ටමේදී බීජ ගබඩා කර ගැනීම සඳහා නොමිලේ කෑන් ලබා දෙනවා. මේ එක කෑන් එකක කිලෝ 18ක් 20ක් අතර ප්‍රමාණයක් ගබඩා කර ගන්න පුළුවන්. මේක ඒ අයට පුළුවන් වසරකට ආසන්න ප්‍රමාණයක් තබා ගන්න. ගොවීන්ට ප්‍රාදේශීය තමුන්ගේ මේ කන්නේ ගත්ත බීජ වලින්ම ඊළඟ අවුරුද්දෙත් වගා කරනකොට තුන්වෙනි කන්නේ හෝ කුඹුරේ වගා කරන අවස්ථාවේදී ඒ බීජෙම ගන්න පුළුවන් මේ කෑන් ලබා දෙන්නේ. මේ වගේ කෑන් අපි 6000ක් ගොවීන්ට බෙදා හරිනවා රට පුරාම. ඒකින් වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වැඩියෙන් කරන නිසා හම්බන්තොටත් බෙදා හරිනවා. ඉතින් ඒකදී අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 120ක් ගබඩා කරගන්න ගොවීන් අතරෙම අවශ්‍ය මොහොතේදී බීජ ගන්න. ඒ වගේම තමයි අපිට මේ මේක කර්මාන්තයක් හැටියට බවට පරිවර්තනය කරගෙන යනකොට බීජ පීලි කිරීම පරිප්පු වෙනකොට ආදේශයක් හැටියට පීලි කිරීමේ මැෂින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධානවලට නොමිලේ. ඒ වගේම තමයි ගොවීන්ට වගාව විධිමත්ව කරගෙන ගිහිල්ලා වැඩි අස්තැන්නක් ලබා දීමේ තාක්ෂණික කට්ටලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තාක්ෂණික කට්ටලෙන් අපේ අරමුණ තමයි දැනට අක්කරයකින් ගන්න අස්තැන්න 0.8 ඉඳලා 1.2 විතර දක්වා වැඩි කරගන්න එක. එතෙන්දී අපි තාක්ෂණික කට්ටලේ යටතේ ගොවීන්ට බිම් සකස් කරලා වගා කිරීම වෙනුවෙන් ගොවීන්ට රුපියල් 3500ක් ගෙවනවා අක්කරයකට. ඒ වගේම තාක්ෂණික කට්ටලේ යටතේ අපි බීජ ප්‍රතිකාර ඒ වගේම බීජ ආමුකූලන ගොවීන්ට ලබා දෙනවා. ලබා දීලා මේ අස්වැන්න ඒකක භූමියකින් ගන්න අස්වැන්න වැඩි කිරීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම තමයි ගොවීන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කුෂිකර්ම ප්‍රදේශක මහත්මීන් සඳහා ගොවීන්ට අවශ්‍ය කරන පුහුණු කටයුතු කරන්න පුහුණු වැඩසටහන් වලට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේ මේ ව්‍යාපෘති යටතේ අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු මේ වසරේදී හෙක්ටයාර් 32000ක වගාවකට යන්න. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 25000ක අස්වැන්න. අපේ රටේ වාර්ෂික අවශ්‍ය වෙන ප්‍රමාණය 95%ක් ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 26000ක් විතර අවශ්‍යයි. එයින් 95%ක් විතර ප්‍රමාණයක් මේ අවුරුද්දේ අපි සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ස්වයං පෝෂණය දක්වා යෑම සඳහා මේ වැඩපිළිවෙල යටතේ එතනදී අපේ ආනයනය කරන්න වසරකට වැය වෙනවා රුපියල් මිලියන 2000ක් විතර ආසන්න ප්‍රමාණයක්. මේ 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 ප්‍රමාණය අපේ රට ඇතුළේ ඉතුරු කර ගැනීම තමයි මේ සමස්ත ව්‍යාපෘතියේ සමස්ත අවසාන අරමුණ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම සහ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම නිසාම අද වන විට කිරිඳිඔය හා වලව කලාපයන්හි සිවවන කන්නේ මුං වගාව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. භෝග අතරින් විශේෂයෙන් වැදගත් වෙන භෝගයක් ලෙස මුංවගාව ප්‍රචලිතයි සහ ඉතා අත්‍යවශ්‍ය භෝගයක්. ඉතාමත් සාර්ථක ලෙස හෙක්ටයාර 2000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වලව කලාපය තුළ වගා කිරීම කරන්න කිරීම අපට හැකි වුණා. ඒ වගේම ගොවි මහත්තුරු විශාල ප්‍රමාණයක් මෙම වගාවෙන් මේ වෙන විට විශාල ආදායමක් ලබාගෙන තිබෙන මේ මාස දෙකක කාලයක් තුළ මෙම වගාව තුළින් ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ජනතාව වෙත ලැබිලා තියෙන මේ වගාවත් සමගම සාමාන්‍යයෙන් බොහෝ අයගේ මේ වෙන විට අක්කරයකට කිලෝ 500ට ආසන්න අස්වැන්නක් ලබා ගනිමින් තිබෙනවා ගොඩාක් ගොවි මහත්මී. මේ පහුගිය ජල කන්නේ දීවකාව අවසන් වුණාට පස්සේදී මම තීරණය කරා මුඟට ගාවට යන්න ඕන කියලා. මේකට මට කෘෂික ප්‍රතිපාදනයෙන් හොඳ සහයක් ලබා දුන්නා. ඉතින් ඒ අනුව තමයි මම මේ වගාව කරගෙන ගියේ.
අද මට මං හිතනවා දැන් මම මේ වගාවේ මේ අසන්න නෙලන අවස්ථාව දැනට අක්කර දෙකමාරේ මං හිතනවා මට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන් වේවි කියලා මං හිතෙන් මම කියන්නේ අනිත් අයටත් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන මේ මුං ඇට වගාව ඉදිරියට කරනවා නම් ඇත්තෙන්ම අපේ ආර්ථිකය හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්කම තියෙනවා कार्म उपदेशक महात्म्य अणु अणुमा गमगे महात्म्य उपदेश दुना पिट मे मुंगट वगावट मे विदीट मेहमयान तेलपोहर मे विदीट गहन हेम देखम सीएल मुगोम संविधान वेल सीएल मुदेना गोई महात्रु एकतुला एक राशि वेला वेडसट हंतील अभी सीएल देना धनुमत्करला ए धनुमत्ती में तम अभी मे मे तर ගමට මේ වගේ මුදලක් ලබා ගැනීමට ගමේ ඉන්න ගම්වැසියන් සියලුම දෙනාට මේ මුදල උපයා ගැනීමට උපකාර උදව් කර අනෝමා ගමගේ මහත්මියට බොහොමත් ස්තුතිවන්ත වෙනු මේ තරම් උපදෙස් දුන්න නිසා තමයි මේ වැඩසටහනින් මේ සියලුම දෙනා මේ මුංගට වගාවට ඉහළට යන අපි ඉදිරියටත් මේ මුංගට වගාව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කල්යල් බලා ඥානාන්විතව කටයුතු කිරීමේ ප්‍රතිඵල අද වන විට ලැබෙමින් පවතිනවා. සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්තර්පලාත් බල ප්‍රදේශයේ මේ වන විට හෙක්ටයාර් 4000ක් විතර මුංගට වගා කරලා තියෙනවා. අපි මේ ඇත්තම සම්පූර්ණ මේ වගාව සිද්ධ වුණේ කුඹුරීඩම් වල කුඹුරීඩමේ වී වගාව කරන අතරම ඒ අතර මැදි කන්න සොයලා තමයි අපි මුං වගාව කෙරුවේ ලුණුගම් මෙහෙරු ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් 2000ක් පමණත් ඊළඟ වලව ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් 2000ක් පමණත් වගා කරලා තියෙනවා මේකෙන් දැන් අර වලව ව්‍යාපාරය යටතේ තියෙන කොටසේ අපි දැන් අතරම මේවට ආසන්න නෙලීම සිද්ධ කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ හෙක්ටයාර් 4000න් මෙට්‍රික් ටොන් 3000ක් 3500ක් විතර නිෂ්පාදනයක් ලබා ගන්න සාමාන්‍යයෙන් අක්කරකින් කිලෝග්‍රෑම් 300ක් 250ක් 300ක් 350ක් සමහර අවස්ථාවල මේක කිලෝග්‍රෑම් 800ක් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ආදායමක් ගොවි මහන්තුර ලබා ගන්න අවස්ථාව තියෙනවා. රුපියල් 750කට විතර 700කට 750කට විතර කිලෝග්‍රෑම්යක් කලෙක්ට් පස්සේ හොඳ ආදායමක් එනවා. මම විශ්වාස කරනවා මෙතරම් මේ ලංකාවේ වියලි කලාපේ හැම කුඹුරකම වගේ කියන්නේ ගොඩක් සැලකිය යුතු ප්‍රමාණය කුඹුර වල අපට අවශ්‍ය කරන මුංගට නිෂ්පාදනය යන්න පුළුවන් හෙක්ටයාර් මේ අපේ මෙට්‍රික් ටොන් 26000ක් විතර වර්ෂයකට අවශ්‍ය වෙනවා මේක ලංකාවේම විශේෂයෙන් කුඹුරිඩම් වලින් පමණක් නිෂ්පාදනය කරලා රට සම්පූර්ණ කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා අපි ගොවි මහතුරුත් ඉල්ලීමක් කරනවා මේ වැඩසටහනත් කුෂිද පාරපන්තුත් එකතු වෙන්න එකතු වෙලා ඉදිරියේදී ඔබතුමන්ලාගේ ආදායම් සරු කරගන්න රට නිෂ්පාදයක් ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා සිවවන කන්නේ මුං වගාවෙන් සාර්ථක ප්‍රතිලාභ ලබා ඇති කිරිඳිඔය හා වලව කලාපෙහි මුං වගාව නිරීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍යලේකම් එල්එල්ඒ විජේසිරි මහතාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකොන් මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එහිදී විශේෂයෙන්ම හම්බන්තොට අන්තර්පලාත් බල ප්‍රදේශය තුළ මුං වගාවේ ඉදිරි ප්‍රවර්තන කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන අවධානය යොමු වුණා. ලුණුගම්මේර ප්‍රදේශයේ කුඩා ගම්මාන 5-6 කියන ගොවි ගම්මානයට තමයි අපි අද ආවේ විශේෂයෙන්ම මුංගට වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට මාත් එක්ක මේ අවස්ථාවේ රැඳිලා ඉන්නවා අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම මේ ගොවි ගම්මානයේ ගොවි සභාපතිතුමා ඇතුළු අපේ AI මහත්තුරු ඇතුළු සියලුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැඳිලා ඉන්නවා අපි මේ ස්ථානයට ආවේ මොකද ලංකාවේ මේ වෙනකොට මුංගට පිළිබඳව තියෙන විශේෂ කතා බහක් ඒ කතා බහේ අපේ අපිට අවශ්‍ය මුංගට ප්‍රමාණය අපිට ලංකාවේ වර්ෂයකට අවශ්‍ය වෙන මුංගට කිලෝ මෙට්‍රික් ටන් 25000ක් විතර. ඒතර මේ 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 25000 මෙට්‍රික් ටන් 25000 මේ කියන 5-6 5-6 ගොවි ගම්මානේ නැත්නම් මේ මේ කුඹුරු ප්‍රදේශයේ මේ මේ හෙක්ටයාර් 2000ක ප්‍රමාණයක් මේ ඒරියාවේ තියෙනවා. ඒතකොට මේ යලකන්නේ සඳහා යලකන්නේ කුඹුරු වගාවට මේ වැවේ තියෙන
ජලයේ ධාරිතාව යම් ප්‍රමාණයකින් මදවීම නිසා මේ ගොවි මහත්තුරු සියලු දෙනාම ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේකට සම්බන්ධ වෙලා මුංගට වගාව දියත් කරලා තියෙනවා මං හිතන්නේ මේක මේ වෙලාවේ ඉතාමත්ම කාලීනව අපේ 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 රටරක ප්‍රමුඛ ලොකු අවශ්‍යතාවයක් තව මං හිතන්නේ ලිත් මාසයක් ඇතුළත මේක අස්වැන්න අස්වැන්න නෙලනවා ඒ අස්වැන්නදී ඇත්තරම අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 2000ක් විතර එතකොට ඒ අවශ්‍යතාවයට මෙට්‍රික් ටොන් 2000ක් බලාපොරොත්තු වෙනවා කියන්නේ මං හිතන්නේ මේ මේ වෙලාවේ අපිට අපේ 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 රටේ විදේශ විනිමය විශේෂයෙන් උපයන්න මේ ගොවි මහත්තුරු අපි අපිට කරපු ලොකු දායකත්වයක් මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැනීමක් කරන නිසා තමයි අද අපි ඇවිල්ලා මේ මේ ශ්‍රේෂ්ඨ නිරීක්ෂණය කරේ ඉතින් ඇත්තරම අපිට මේ අවස්ථාවේදී ගොවි මහත්තුරුන්ගේ මේ වගාව කරගෙන යනකොට මේ මහත්තුරුන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඒ වගේම ඒ ගොවි මහත්තුරුන්ගේ අදහස් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා ඒ සාකච්ඡාවේදී අපිට තේරුණේ ඔවුන් තාක්ෂණයේ පැත්තෙන් ඒ වගේම අනිකුත් ඒ ගොවි මහත්තුරුන්ගේ අනිකුත් අවශ්‍යතා පැත්තෙන් අපි තවදුරටත් ඒ මහත්තුරුන්ට අපි ධෛර්යයක් ශක්තිය දිය යුතුයි එහෙම දුන්නොත් මං හිතන්නේ අපේ මුංගට අවශ්‍යතාවය ඉදිරි කන්න දෙක තුන ඇතුළත අපේ ලංකාවෙම අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙයි මම මේ පිළිබඳව මේ ප්‍රදේශයේ ඉන්න අපේ කෘෂිකර්ම උපදේශ කෘෂිකර්ම උපදේශක මහත්වරුන් සමග සාකච්ඡා කරා එතුමන්ලා අපිට කිව්වේ මේ හෙක්ටයාර් 7000ක් 8000ක් මේ කලාපයේ තුල විතරක් මුංගට වගාව සිද්ධ වෙනවා කියලා. එතකොට මම හිතන්නේ මේ 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 ලුණුගම්වෙර ප්‍රදේශයේ විතරක් හෙක්ටයාර් 7000ක් සිද්ධ වෙනවා කියලා කියන්නේ මම හිතන්නේ අපේ ජාතික අවශ්‍යතාවේ ජාතික අවශ්‍යතාවෙන් සෑහෙන කොටසකට මේ ප්‍රදේශයේ දායක වෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත් සුබ ලකුණක්. මේ රටේ සාමාන්‍ය පාරිභෝජනයට අවශ්‍ය වෙන මුං ඇට ටොන් 25000 විතර ප්‍රමාණය අපි මේ රාජ්‍ය මාසින් ආනයනයේ සීමා කිරීමෙන් පස්සේ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අනිකුත් සියලුම ගොවිජන සේවා වාරිමාර්ග ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ මුං ඇට වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල අපි දියත්මක කරා මේදී අප බලාපොරොත්තු වෙන්නේ මුං ඇට වගාව ප්‍රධාන කන්න දෙක යල මහ කන්නවලට අමතරව අතරමැදි කන්න දෙකේ යල මහත් කන්නයත් මහ යල කන්නයත් අතර තුන්වෙනි සහ හතරවෙනි කන්නේදීත් වගා කරලා මේ රටේ අවශ්‍ය මුං ඇට ප්‍රමාණය නිෂ්පාදනය කරන්න. ඒ අනුව තමයි අපි ගිය 2020 වර්ෂයේදී පටන් ගත්ත වැඩසටහන මේක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මේ හතරවෙනි කන්නේ 2020 මහ කන්නයත් 21 යල කන්නයත් අතර හතරවෙනි කන්නේදී අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා විශාල ප්‍රමාණයක් මුං ඇට වගා කළා. එක්තර 4000 විතර ප්‍රමාණයක කුඹුරවල මුංගට වගා කළා. ඒ නිෂ්පාදනය ඉතාමත්ම සාර්ථකව සිදුවෙමින් පවතිනවා. ගොවි මහත්තුරු ඒ බලාපොරොත්තු වලට වඩා විශාල උනන්දුවකින් මේ කටයුත්ත කරගෙන යනවා. මේ මුංගට වගාවේදී ප්‍රධාන වශයෙන්ම ගොවි මහත්තුරුන්ට විශාල ආදායමක් ලැබෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේක අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ ක්‍රමය යටතේ නිශ්චිතව කුඹුරට අවශ්‍ය පෝෂක පදාර්ථ ඒ රණිල කුලී ශාකයක් වන මුං ඇට වලින් නොමිලේම ලැබෙනවා මේ වගේ විශාල ගුණාංග කීපයක් මේ අතරමැදි කන්නේදී වගා කිරීමෙන් ලැබෙනවා ඉතින් බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත ඊළඟ මේ ලබන 2021 යල කන්නේදී තවදුරටත් ක්‍රියාත්මක කරන්න ඒ වගේම 21 22 මහ කන්නයත් 21 යල කන්නයත් අතර තුන්වෙනි කන්නේ තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ හෙක්ටයාර 25000ක විතර ප්‍රමාණයක් ඒ තුන්වෙනි කන්නේ කුඹුරවල වගා කරලා මෙරටේ අවශ්‍ය මුං ඇට ප්‍රමාණය වෙන් සම්පෝෂිත වෙන්න. ඉතින් ඒ සඳහා කැපවෙච්ච නිලධාරි සියලු දෙනාට මම මගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකට කරනවා.